අපි හැමෝටම කායන් පස්සනාව දක්වලා තියෙන්නේ බුදුහාමුදුරු දක්වලා තියෙන්නේ කියන්නේ උදාහරණයක් සමාධි සමාධි භාවනාවකින් සමාධියටපත් වූ සමාධිමත් හිතින් තමයි කායන් පස්සනාව දක්වන්නේ බොහෝ දුරට. එතකොට අපි හැමෝටම අපිට හැම වෙලෙම කියන්නේ සමාධිමත් හිතකින් විතරද කායන් පස්සනාව වඩන්න පුළුවන්? නැත්තම් ගෙදර දොරේ වැඩ කරනකොටත් يعني සමාධිමත් හිතක් නෙමෙයි ඒ වෙලාවේ තියෙන්නේ. يعني මම සමාධි භාවනාවක ඉන්නව නෙමෙයි. එතකොටත් ඒ කායන පස්සනාවට අනුකූල එක් වාටික සංඥාව මම ඉදිරියට දේවල් වලට මම පාවිච්චි කරන බඩු භාණ්ඩ වල අටික් සංඥාව නැත්තම් ඉස්සරහට එන පුද්ගල දෙකුණු කොටසක් විදිහට දැකීම. එහෙම කිරීම තුළ එහෙම විදර්ශනා කිරීම තුළ අර සමාධිමත් හිතකින් විදර්ශනා කිරීම වඩා يعني ඒකේ ඵලයක් නැද්ද? නැත්තම් ඒක කවදා හරි කර ප්‍රයෝජනයක් වෙයිද මනුස්සයට සමාධිමත් හිතක් පැමිණි අවස්ථාවක විදර්ශනා වඩා ගන්න? මෙහෙමයි මාත් දැන් මම මාත්‍යර දැන් මාත්‍ය මීට ඉස්සෙල්ලා ආපු ප්‍රශ්නේ මම මුලින්ම කිව්වනේ ඉස්සෙල්ලාම අපි සතිය සිහිය තුලින් කල්යාණ මිත්‍ර ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නූනින් මෙනේ කිරීම තුල ඇති කර ගන්නා වූ සතිය සිහිය තුලින් දවසේ පැයට අපි සප්තබොජ්ජංග වඩන පැයටක් බවට පත් කර ගන්න ඕනේ. තේන සප්තබොජ්ජංග වඩන පැයටක්. එතකොට සප්තබොජ්ජංග වැඩිම තුල සකස් වෙන්නේ කුසල් සංස්කාරයක් විදර්ශනා නුවණ නෙමෙයි. එතකොට යම් කෙනෙක් මුලින්ම සප්තබොජ්ජංග වැඩෙන පැයටක් බවට පත් කරගෙන තේන්නාද? සප්තබොජ්ජංග වැඩෙන පැයටක් කරගන්නේ පැ ප්‍රීතිය පස්සද්දී තියෙන්නේ පැ සමාධි උපේක්ඛාව ඇති වෙන්නේ තේන්නාද? නැත්තම් උදේ ඉඳන් ගැටි ගැටි ඉන්නව නම් එතන සමාධියක් උපේක්ඛාවක් නැහැ නේද? එතකොට දැන් අදියරෙන් අදියර තමයි මෙතෙන්ට එන්න ඕන. කෙලින්ම කෙනෙකුට එකපාරට කායන පස්සනාවට යන්න බැහැ තේරුණාද? එතකොට මුලින්ම තමන් සප්තබොජ්ජංගයන් වැඩිලා කුසල් පක්ෂයේ වැඩෙන ස්වභාවයට මුලින්ම සකස් කරගන්න ඕන. එතකොට සප්තබොජ්ජංගයන් වැඩින තැනයි සතිය සිහිය තුල සප්තබොජ්ජංගයන් ප්‍රීතිය පස්සද්දී වැඩෙන ආකාරයට මේවා වැඩින තමයි සමාධි උපේක්ෂාව සකස් වෙන්නේ. එතකොට සමාධි උපේක්ෂාව සකස් වුණාට පස්සේ හේතුඵල ධර්මයන් තුලින්ම මහත්යෝ අනිවාර්යයෙන්ම අපේ විදර්ශනාවට නමුත් සමාධිය උපේක්ෂාව සකස් වෙන්නේ නැතුව අපි විදර්ශනාව ගැන කතා කරලා වැඩක් නැහැ. එතකොට සමාධිය උපේක්ෂාව සකස් වුණ කෙනාට විදර්ශනාව කියන්න යන අවස්ථාවකුත් නැහැ. තේරෙනවද? කියන්න යට අවශ්‍යකුත් නැහැ. තේරෙනවද? එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය තව තවත් ලැබෙනින් ඒක දිනු කර ගන්නවා. තේරෙනවද? ඒ නිසා මුලින්ම අපි මේ කායානුපස්සනාවට අදාළව නෙමෙයි මේක දකින්න ඕනේ. මුලින්ම අපි සප්තබොජ්ජංගයන් වැඩෙන දිශාවට අපි ධර්මානුපස්සනාව උපයෝගී කරගෙන මුලින්ම අපේ කාර්යාල ජීවිතයේ එදිනදා ජීවිතයේ කටයුතු කුසලයේ මතු කරගන්න දක්ෂ වෙන්න. තේරෙනවා? ඒ කුසලයේ මතු කරලා ගත තැනදී සප්තබොජ්ජංගයන් තුලින් සකස් වෙන සමාධිය උපේක්ඛාව කියන තැන ඉඳන් අන්න ඊට පස්සේ මහත්වේ අපි ඊට පස්සේ අර ඥාතිත්වය කියන පැත්තකින් දාලා ඥාතිත්වයත් අනිත්‍යයි කියන තැනට එනවා. දැන් මුලින් අපි ඥාතිත්වයයි දැක්කේ. මගේ ඉස්සරහට එන රෝගියා සංසාරයේ මගේ අම්මා කෙනෙක් කියලායි දැක්කේ. සංසාරම මගේ තාත්තා කෙනෙක් කියලායි දැක්කේ. දැකලා ඒ තුලින් ඔන්න අපි සප්තබොජ්ජංගයන් කුසලයට අදාළ සංස්කාර මතු කළා. මතු කළා අකුසලයට අදාළ සංස්කාරයන් යටපත් කළා. දැන් මේක මතු කළා ඔන්න දැන් මේ ආකාරයෙන් ධම්මවිජය බොජ්ජංගයේ වැඩෙන්න අවසානයේ අපි තුල වැඩිලා තියෙන්නේ මොකද්ද? සමාධිය උපේක්ඛාව. ඒතකොට මේ සමාධිය උපේක්ඛාව ප්‍රයෝජනයට අරගෙන දෙවෙනි අධ්‍යයනයේදී තමයි අපි මේ ඥාතිත්වයත් අනිත්‍යයි කියන තැන දකින්න කායනුපස්සනාවට අදාළ ඒ රූප දකින්න. මුලින් දකින්න ගියොත් අපි ඔක්කොම අතරමං කරගන්නවා. තේන මුලින්ම සප්තබොජ්ජංගයන් වඩමින් සප්තබොජ්ජංගයේ අනිත්‍යභාවය දක්න තැන් එන්නේ. සාස්සයි.